ඔන්න ජනවාරි වල අපේ පැටවු දෙන ඉස්කෝලේ යන්න තමයි හදන්නේ. එතකොට ලොකු පුතා වාෂණ එක වසරටත්, චූටි පුතා ඒෂණ UKG ප්‍රීස්කූල් එකට තමයි දැන් ඔන්න ජොයින් වෙන්න යන්න හදන්නේ. ඉතින් අද අම්මේ මම හිතුවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ දිනටත් වෙනසකටත් එක්ක එයාලගේ ස්කූල් බඩු ටික එයාලටම තෝරගන්න දෙන්න, එයාලා ආස් කරන විදිහට එයාලට අවශ්‍ය විදිහට බෑග්ස්, සපත්තු, එතකොට වතුර බෝතල්, එයාලගේ ලන්ච් බොක්ස්, ඒ වගේ එයාලා ආස් එයාලගේ ඇහැට ප්‍රිය වෙන විදිහට ගන්න ඕනේ කියලා. ඉතින් මම කලින් දවසට ගිහිල්ලා එයාලට අවශ්‍ය වෙන පොත්පත්, එයාලගේ බුක් ලිස්ට් එක ඒ ටික අරගෙන ආවා. දැන් ඉතින් අද අම්මේ මමයි ඉතින් අපිට ළඟම ටවුන් එක මිනුවා අඟොඩ. ඉතින් හිතුව දෙන්නවත් එක්කගෙනම ගිහිල්ලා කරදර කරත් කමක් නැහැ. එයාලගේත් වෙනසකටත් එක්ක අලු ටික ගමු කියලා. ඉතින් අම්මේ මමයි උදේම ඔන්න ඉතින් නැගිටලා උයලා මේ දිනටත් කවාගෙන ආවා මෙනාමට ටවුන් එකට. ඇවිල්ලා ඉතින් මම ඒ ටික නම් රෙකෝඩ් කරේ නැහැ. ඉතින් මේ දිනට බෑග්ස් පෙන්නන අවශ්‍ය කරන යාල කැමති ඩිසයින් එකට, යාල කැමති කලයකට ඒ දිනට අවශ්‍ය කරන බෑග්ස් අරන් දුන්නා. ඒ වගේම සපත්තු ගත්තා. ඉතින් මේ දවස්වල ඇත්තම තව කියන්න ඕන දෙයක් තියෙනවා, හරිම ගණන් බඩු. ඇත්තම බෑග් එකක් වුණත් හැමදේම තියෙන්නේ 2500 උඩ, ෂූස් ගන්න ගියාම 3000 වලින් උඩ. ඉතින් ඇත්තටම හරිම අමාරු කාලයක් හැමෝම ගෙවන්නේ. ඉතින් එහෙමයි කියලා හැමදේම අපිට අතාරින්න බැහැ. අපිට කරන්න තියෙන වගකීම් තියෙනවා. ඉතින් ඒව ඉෂ්ට කරන්න ඕනේ. කොහොම හරි ඉතින් මේ දැනට අවශ්‍ය කරන බඩු ටික අරගෙන අපි ආවා. ඉතින් මොනවද හැමෝම දන්නවා ප්‍රාගම ග්‍රවුන්ඩ් එක. ඒක ඉතින් පොඩි ළමයින්ට අවුරුදු 12 පල්ලෙහාට ඇවිල්ලා පොඩක් ප්ලේ කරන්න ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒකට දෙනව පොඩ්ඩක් පැයක් විතර තියාගමු කියලා මෙන්න මේ කතා වෙලා එකට එක දෙන ආවා. ඔය ඉතින් ඇවිල්ලා දෙන්න කරන දේවල් තමයි ඉතින් ඔන්න එකක් කෙනෙක් උඩ නගිනවා කියලා පේනවා අපේ චූටි පුතා. ඇත්තටම චූටි පුතා හරිම බයයි උඩ නගින්න. ඉතින් තනියම ඇක්ටිවිටීස් ගන්න ටිකක් බයයි යා. අපේ ලොකු පුතා හැම නැහැ. ඉතින් එයාලා පොඩ්ඩක් බය නැහැ, හැමදේම කරන්න ට්‍රයි කරනවා. චූටගේ වැඩේම හැම වෙලේම අනේ මට හරි බයයි, අනේ මට හරි බයයි, අමි බයයි අල්ලගන්න, ඔය වගේ ඉතින් වචන සෙට් එකක් මෙයාගේ කටේ තියෙනවා. හැබැයි ඉතින් අද ඇත්තට මේ දෙනත් එන්ජොයි කළා. ඔය දැන් වුණත් ඉතින් අතන අපේ අම්මිත් එක කියනවා අමි බයයි, අමි බයයි, අත්තමි බයයි, ඔය වගේ වචන ඉතින් හරි හුරතල්. ඉතින් ඒ කට්ටියගේ ඇත්තට මේ ටයිම් එක ගෙවල් වලට වෙලා ගොඩක් දවස්වල දැන් ඉන්නවා. මොකද තියෙන රටේක ප්‍රශ්නත් එක්ක යන්න ඉන්න තියෙන වාහන වල තියෙන තෙල් ප්‍රශ්න ඔවත් එක්ක ඉතින් අපි හැමදේම ලිමිට් කරලා තියෙනවා. හරි ආස්ථාවෙන් ඇත්තට මේ දෙන්න සතුටින් කාලය ගත කරා. මටත් හරි සතුටේ. මොකද ගෙදර හිටියොත් දෙන්නට දෙන්න ඉතින් මොන හරි දෙන්නගේ සෙල්ලමක් කරනවා මිසක් ඔය වගේ දේවල් ඉතින් කරන්න හම්බෙන්නේ නැහැ. මෙයාලගේ ෆ්‍රී ස්කූල් එකත් ලොකුවට මේ වගේ ප්ලේ කරන්න ඒරියා එකක් නැහැ. ඒක හින්ද ඉතින් මේ දිනට ඇත්තටම මම හිතන අද දවස වටින් නැති පොඩි ඒරියා එකක් වුණත් ඉතින් මේ වගේ තැනක් තියෙන එකත් වටිනවා. තේරුණේ දැන් ඔය දෙන්න දෙපැත්තෙන් නගිනවා. ඩොක්කා හිමේ හිමේ මයෙන් මයෙන් නගිනවා. කතාරින් නැහැ, යා කෙලින් වෙන්නේත් නැහැ. කෙලින් වුණා. මාත් ඉතින් පිටපස්සෙන් දැන් කැමරා කරනවා. ඉතින් අම්මි ඉන්නවා පිටපස්සෙන් චූටි පුතාගේ. බයයි ඉතින් ඇත්තටම. අපිට සාධාරණ බයක් තියෙනවා වැටේද වැටේද. ඉතින් මෙයාලට එච්චර ලොකුට හුරුත් නැහැ ඇත්තටම හුරු ගන්න කියලා තැනකට මට එක්ක යන්න එහෙම අපිට එහෙම ලොකු ප්ලේස් එකක් නැහැ. ඉතින් එක්කන් මිනුවන් වල නැත්තම් මීගමු ඔය වගේ තැන්වලට තමයි යවෙන්නේ. ඉතින් ලංකාවේ ඉතින් සිටුවේෂන් එකත් එක්ක ඉතින් කොහොමද එහෙම තමයි ඉස්සරහට මන් දන්නේ කොහොම මොනවා වෙයිද කියන්න. ඉතින් ඇත්තටම දෙන්න එන්ජොයි කරනවා, ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් මම කන්න පොඩි පොඩි කැමටිහිපු තරන් ගියා. ඒ උනට ඉතින් කන්න නම් දුන්නේ නැහැ.